එදා බස් එකේදී වෙච්ච දේවල් බලාගෙන ඉන්නේ දීටි. දෙයියෝ මාත් එක්ක වාඩි හිටුනේ නැද්ද මාත් එක්ක ඇවිත් තවත් කරදරයක පැටලී කියලා. මං අහගෙන හිටියේ නෝනා ලෝය කෙනෙක් කියලා කියනවා. අසංගිමි ඔක්කොටම කලින් ওই නෝනා කියන කෑල්ල අයින් කරගන්න. මට හේමන්ති කියලා කතා කරන්න. එහෙමත් නැත්නම් හේම්ස් කියන්න. සමා වෙන්න. කටට නිකන් හුරු නෑ වගේ. හුරු නැති ගොඩක් දේවල් වලට ඔයාට මෙහෙදී හුරු වෙන සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් මේ ගේම් කාර්යයන්ගේ පොළවේ පය ගහලා ඉන්නව බුරු. මොකද උන් බලාගෙන ඉන්නේ පොළොවට හුරු නැති කෙනෙක් උන්ගේ ඉස්සරහට එනකම්. ඒක නිසා අපි තීරණය කරන්න ඕනේ අපි දඩයක්කාරයෙක් වෙනවද නැත්නම් ගුදුරක් වෙනවද කියලා. ඔයා දන්නවනේ ගුදුර හැමදාම පරාදයි. එක්කෝ දඩයක්කාරයාගේ දඩේමින් බේරිලා දුවන්න ඕනේ. හති වැටෙනකන් දුවන්න ඕනේ. හරියට දැන් ඔයා කරනවා වගේ. ඔයාට මං කියන දේ තේරෙනවද? මට ඔයා කියන දේ තේරෙනවා. ඔයා හරියට කතා කරන්නේ වැඩිහිටියෙක් වගේ. මගේ අම්මටවත් තේරෙන්නේ නැහැ ඒ විදිහට කතා කරන්න. ඇත්තටම ඔයා ලෝය කෙනෙක් නෙවෙයිද? ඔයා එදා බස් එකේදී කිව්වනේ ඔයා ලෝය කෙනෙක් කියලා. තව අසරණ මිනිස්සුන්ට ඔයා උදව් කරනවා කියලාත් කිව්වනේ. පිස්සුද ඔයාට? මම එදා කලේ රඟපෑමක්. එදා බස් එකේදී වෙච්ච දේ මතක නැද්ද? බීම් වැටිච්ච රෝල් එක ඔයා කන්න හදනකොට මම ඔයාට එපා කිව්වේ. ඒකට සිහි නැති වෙන බෙහෙත් දාලා තිබ්බේ. රබර් වත්තේදී ත්‍රිවිල් මනුස්සයට දුන්නේ තේවම තමයි. බස් එකේදී මොකද උනේ? එදා ඒ රෝල් එක කාලා ඒ මනුස්සයට නිින්ද ගියා කියලා නම් මම දැක්කා. ඒත් ඊට පස්සේ මොකද උනේ කියලා මම දැක්කේ නැහැ. මාත් ඒ වෙලාවේ හොඳ සිහි කල්පනාවක නෙවෙයිනේ හිටියේ. ඇත්තටම මොකද උනේ? මම ඒ මිනිහාගේ සල්ලි හොරකම් කළා. පොඩි ගාණක් නෙමෙයි ඒක. ලොකු ගාණක්. මට උදව් කරන අයගේ ඔත්තු එක්ක දවස් ගාණක් ෆලෝ කරලා ප්ලෑන් ගහලා තමයි මම එයාගේ සල්ලි වලට විද්දේ. මෙච්චර දවසක් ඔයා කැල්බිව්වෙත් ඒ සල්ලි වලින්ම තමයි. ඔයාට මම මේ කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද? මේ වහලා කවදාවත් බොරුවක් නොකරපු නොකියපු ඔයාගේ සීල බිඳුනද? නැහැ. මටත් ඔයා වගේ හිත හයිය තියෙන කිසිම කෙනෙකුට රවට්ටන්න බැරි જાතිය කෙල්ලෙක් වෙන්න පුළුවන් නම් කියලා හිතුණා. ඒ වුණාට මං අනුන්ගේ දේවල් කඩා වඩාගෙන පවුල ජීවත් කරවන හේරක්. මට වෙලාවකට මං ගැනම තරහක් අප්පිරියාවක් එනවා. එතෙදි මං කියලා වෙන මොනව කරන්නද? අම්මගේ බෙහෙත් වලට මාසෙකට ලොකු ගාණක් යනවා. නංගිට ගන්නන්න ඕනේ. කෑම බීම වියදම්. කෙලවරක් නැතු වෙන ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල්. ඔයාට කියන්න බැරි තව කොච්චරක් නම් වියදම් තියෙනවද? තනි මං කොහොමද මේවට උත්තර හොයන්නේ? මට වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැහැ අසංගි. මමත් දන්නේ නැතුව ඉබේට මාව හොරකමට තල්ලු වෙලා. දැන් මට ඕන වුණත් ආයේ සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා එදා වේල හොයන්කන් රස්සාවක් කරන් ජීවත් වෙන්න විදියක් නැහැ. එහෙම ඕන වුණත් මට කරන්නත් බෑ. මේව කියද්දි ඔයාට මං ගැන පිළිකුලක් අප්පිරියාවක් දැනෙන්න ඇති නේද? නැහැ. මාත් ඔයා වගේම ජීවත් වෙන්න පුදුම දුකක් විඳපු මිනිස්සෙක්. මගේ තාත්තට සෙංගමාලේ හැදිලා මැරුණට පස්සේ අපිට හරියට කන්න බොන්නවත් තිබුණේ නැහැ. මායි මගේ අම්මයි රබර් වතු වල කිරි කපන්න ගියා.
කේ දළු නෙලන්න ගියා, ගෙවල් වල අත් උදව් දෙන්න ගියා. වේලක් කර වේලක් ගන්න නොකරපු යුද්ධයක් නෑ. අන්තිමට මගේ අධ්‍යාපනෙත් කඩා කප්පල් වුණා. මගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ මහත්තයෙක් තමයි මට ගාමන්ට කියලා අස්සාව වෙලා දුන්නේ. නූල් කපන්න. අතහැරලා තිබුණු ජීවිතය ගැන ආයෙත් මං හීන දකින්න පටන් ගත්තා. මට දැනුණා මං ආයෙත් ජීවත් වෙනවා කියලා. මෙන්නකේ කොහෙද මේ ගෙදර යන්නද ලත වෙන්නේ? ඔව් අයියා, මම මේ බස් එකක් එනකන් හිටියේ. අයියෝ, ඉතින් බස් එනකන් ඉන්නේ මයෙත් එක්ක යන්කො, මං ඇරලන්න. අයියා, අද මගේ පළවෙනි පඩි දවස. ඉතින් පොඩි පොඩි බඩු වගේක් ගන්නත් තියෙනවා. මේ ඔයා යන්න, මං මේ වැඩ ටිකක් කරගෙන බස් එකේ ඉන්න. ඉතින් ඔය කියන පොඩි පොඩි බඩු ටිකත් මාත් එක්කම ගිහිල්ලා ගමුකෝ. යන් යන් ඔච්චර කල්පනා කරන්න දෙයක් නෑ, නගින්නකෝ. පොඩි පොඩි බඩු වගේක් කිව්වට අයියා මේ පොඩි බඩුවක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ මට හැබැයි ඒ ගැන වැඩි තේරුමකුත් නැහැ. අප්පේ, මොකද්ද මොකද්ද මයමැණිකට ඒ හැටි තේරුමක් නැති බඩුව? අම්මටයි මටයි හෑන්ඩ් ෆෝන් එකක් ගන්න. අයියෝ, සුළු දෙයක්නේ. මගේ යාළුවෙක්ගේ පොට් එකක් තියෙනවා ටවුමේ. මං එතනින් එකකට එකක් අඩුවට ස්මාර්ට් ෆෝන් දෙකක් මරන් දෙන්නම්කෝ. ආ, ස්මාර්ට් ෆෝන් කියුවේ අයියා අර ලොකු ඒවානේ. මට ඒ වගේ එකක් ඕනේ නැහැ. මේ අර අර චූටි ෆෝන් තියෙන්නේ, පරණ ෆෝන්. මේ දෙකක් හොඳටම ඇති මේ අම්මටයි මටයි කතා කරන්නේ. අම්මත් එක්ක විතරද? ඇයි, අපිත් එක්ක එහෙම කතා කරන්න හිතන එකක් නෑ. මං කියන්නේ ඉතින් මේ හදිසි හයර් එකක්වත් යන්න ඕන වුණාම නේ හිතේ. එහෙනම් ඉතින් තවත් පරක්කු නොකර යන්කො නගින්න. අනේ, කමක් නැද්ද අයියා. ඔය ඉතින් ආයේ කමත් හොයනවා. කමත් හරි වෙල්හරි මාත් එක්කනේ යන්නේ. යන් යන් නගින්න නගින්න. බහින්න බය වෙනකේ. මේ තාම ඔයාමට ඔයාගේ බජට් එක කිව්වේ නෑනේ. ගාන ගාන වියදම් කරන්න පුළුවන් ගාන මේ 5000ක් විතර වගේ. අවුලක් නෑ. මට 5000යි ඔයාගේ ඩෙන්ටි කාඩ් එකයි දෙන්නකෝ. හරි නේ. දැන් මේ වෙලාවේ ඉඳලා මං විතරයි කතා කරන්නේ. හරි, ඔයා නිකන් බර්ෆි වගේ ඉන්න ඕනේ. බර්ෆි? ඒක කොහොමද? අයියෝ, ඔයා ෆිල්ම්ස් බලන්නෙම නෑනේ. ඉස්සර ඉස්කෝලෙන් සූර්යාරණ බලන්න එක්කන් ගියාට පස්සේ ආයෙත් චිත්‍රපටයක් බලන්න නෑ අයියෝ. මොකද්ද මැනිකේ, ටීවී එකේවත් ෆිල්ම් එකක් බලන්නේ නැද්ද? ටීවී එකක් නෑනේ. හරි හරි හරි, අවුලක් කරගන්න එපා. බර්ෆි කියලා කියන්නේ හින්දි ෆිල්ම් එකක්. හරිද, රන්බීර් කපූර් කියන සුපිරි නළුව තමයි බර්ෆිගේ කැරක්ටර් එක කරන්නේ. මිනිහා ගොළුයි, හැබැයි පට්ට රොමෑන්ටික් නේ. හරි හරි, දැන් මේ වෙලාවෙ ඉඳලා ඔයා අන්නේ බර්ෆි වගේ ඉන්න ඕනේ. හරිද, ඒ කියන්නේ ලොක්කා. සුසක් කාලෙකට පස්සේ ඔබ ෆෝන් එක අප්ඩේට් කරගන්නද නැත්නම් වෙන මොනවා හරි අප්ඩේට් කරනවද? ඔන්න ඔන්න කෝචක් කෝචක්. මේ මගේ ළඟම ඥාති සහෝදරියක් නේ. මේ මෙයාට අලුත් ෆෝන් දෙකක් ගන්න ඕනේ කියලා දන්න තැනින් ඉඳින් මෙතනට අරගෙන ආවා.
මේ බලලා දෙන්නක අපිට හොඳ ෆෝන් දෙක. හැබැයි මේ ලොකු ලොකු අස්ප ගණන් නම් එපා හරිද? පිටකොටුවේ ගාන්න කෙරෙන්න ඕනේ. හරි. මේකෙන් දෙකක් දෙන්න කීයක් වෙනවද? එකක් 4000යි. දෙකටම 7000 දෙන්නකො. අවුලක් නැහැ මේ චාර්ජර් බාජර් අරවා මේවා කැලි බැලි ඔක්කොම ඕනේ හරිද? ආ. හරි. එල. හරි. මේ තියෙන්නේ නංගිගේ ඐඩෙන්ටිය. ඕකට සිම් කාඩ් දෙකකුත් ඕනේ. ආ. එතකොට මේ ඔක්කොම කීයද සිම් වලටත් එක්ක? සිම් වලටත් එක්ක 8000 දෙන්න. ටයි. වයි. අයයි. අත්තයි. අට්ටයි. ආ. හරි හරි. අනේ අයියා. අනේ මොකද්ද අයියා ඔයයි කරේ? මේ මැනිකේ. මගේ අතේ මොකක්ද වැරද්දක්වත් උනාද? නැතුව මං ඔයාට කිව්වේ රුපියල් 5000කට ගමු කියලානේ. ඔයා අතේ රුපියල් 3000ක්ම දුන්නා. ඔය. අනේ මැනිකේ. මොකද්ද ඔය කරන්න හදන්නේ? ඕක තියාගන්න. දැන් මේ මැනිකේ හිතාගෙන ඉන්නේ ඔය ෆිල්ම්ස් වල සිද්ධ වෙන දේවල් ඇත්ත ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ කියලාද? ඒක මං ඔයාට දුන්න තෑග්ගක් කියලා හිතාගන්නකො මැනිකේ. ඔය මම දුන්න සල්ලි ගැන ආයෙ කවමදාවත් මතක් කරන්නවත් එපා. හරිද? දැන් ඇයි අයියා මට එහෙම තෑග්ගක් දෙන්නේ? අනිත් එක ඉතින් මං ඇයි අයියාගෙන් එහෙම තෑග්ගක් ගන්නෙ? අනේ අනේ මැනිකේ. ඔයාට ඔයාගේ වටිනාකමවත් තේරෙන්නේ නෑනේ. ආ. ඔයා කියන්නේ දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඔයාගේ ගමනට මට මේ පුංචි විදියකින් හරි අත දෙන්න පුළුවන් නම් ඒක මම ලැබපු වාසනාවක් මැනිකේ. දුර ගමනක්? දුර ගමනක්. ඔයාට ඒක අද තේරෙන්නේ නෑ. ඔයාට ඒක තේරෙන්නේ පස්සේ. දැන් අපි යමුද? නගින්න නගින්න. මට හරි ආසයි අම්මේ කොළඹ ගිහින් එන්න. මට සුසන්ත කීප දවසක්ම කතා කරා. එයා යනවනේ කේල්කෙන් කඩවල මුදලාල්ලව හම්බෙන්න. ඒ යන එන වෙලාවක ගිහින් යමු කියලා. අම්මේ, අම්මා දන්නවද? එහෙ බිල්ඩිමක් තියනලු. ඒකේ එකතන චිත්‍රපට ශාලා හයක්ද කොහෙද තියනලු. මටත් ආසයි අම්මේ ඒක චිත්‍රපටයක් බලන්න. අනේ මං ගිහින් එන්නන්ද? උදේ ගිහින් හවස් වෙන කලින් එන්නත් පුළුවන්නේ. අනිත් එක සුසන්ත හයියෙන් වීල් එක එලවන නිසා අපට හවස් වෙන කලින් එන්නත් පුළුවන්. ඔය බෙලි කටුව එහෙම එහෙ හොලවන්නේ නැතුව හිටින්කෝ. අයියා මේ මට එක රිදුනා. දුවේ, උඹට ඔය රිදුනා නෙවෙයි. උඹ නොදන්න එක එක වසලියොත් එක්ක රෝන්දෙ ගිහින් රිද්දව ගන්න තමයි හදන්නේ. මොකක්ද මේ කතාවේ තේරුම? සුසන්ත කොහොමද නොදන්න වසලියෙක් වෙන්නේ? අනිත් එක යාමට කොච්චර ආදරෙන්ද සලකන්නේ. අම්මටත් ඕනේ ඉතින් මාව ගෙට කරලම තියාගෙන ඉන්න. අනේ මං ගිහින් එන්න දම්මේ. අඩු ගානේ කොළඹ මොන වගේද කියලාවත් බලන්න. වේ. බැරින්ද මට වෙන කවුද ඉන්නේ? උඹ තමයි මගේ එකම සතුට. උඹ සතුටින් ඉන්නවා දකින්න එක තමයි මටත් තියෙන එකම සතුට. උඹව කවදාවත් මේ බිත්ති අතර ඇතුලේ කොටු කරලා තියාගන්න හදන්නේ නෑ. එහෙමයි කියලා ඔය කොළඹයි හරි හෙයි මෙහෙ ගමන් බිමන් තියාගන්න බෑ. අනිත් එක ඔය සුසන්තයාගේ දෙමව්පිය කවුද කියලා බලලවත් අපි හොයලා බැලුවේ නෑනේ. ඒ වෙකේ මං කොහොමද තනි පංගලි මේ උත් එක්ක තැන් තැන් වල උඹව යවන්නේ?
මෙච්චර දවසක් මට කී කරුවා හිටියේකේ කසාද බැඳලා මේ ගෙදරින් දෙට්ට බහිනකම් ඒ කී කරු කමරයක ගන්න උත්සාහ කරපු පුතේ මං යාට කියන්නම්කෝ මට ඔය කොහෙවත් යන්න ඕනේ නැහැ කියලා මෙන්න මැණිකේ මගෙන් බොහොම දුප්පත් පූංචි සංග්‍රහයක හකුරු හකුරු අසංගි මැණිකේ ඔයාට මාව විශ්වාස නැද්ද අයියෝ හෙමාන්නේ නෑ ඉතින් මං ඔයාට මේ පැලටෙමු කියලා කියපු වෙලාවෙ ඉඳලා ඔයා හැසිරිච්ච විදිය හරිම අමුතුයිනේ ඇයි එහෙම උනේ ඔයාට මාව විශ්වාස නැති හින්දාද අනේ ඇයි මැනිකේ මාව එච්චරටම විශ්වාස නැත්තේ අනේ මට අම්මට අකීකරු වෙන්න බෑ සුසන්ත අපේ අම්මා කියලා දෙන්නේ මට ඔයත් එක්ක කොහෙවත් යන්න එපා කියලා මං අද ඔයත් එක්ක ආවට ආයෙත් නම් මට ඔයත් එක්ක මෙහෙම ඉන්න බැරි වෙයි ඔයා පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ මාමව එක්කගෙන අපේ ගෙදර ඇවිත් අම්මත් එක්ක කතා කරන්නකෝ ඒදත් ඔයා කලින් ඇවිත් තනියෙන් කතා කරාට අම්මගෙ ඉච්චර කැමැත්තක් නැහැ මාමව එක්කන් ඉන්නේ ඔයාලගේ ගෙදර අනේ මැනිකේ ඔයාට තේරෙන්නේ නැද්ද අපි දෙන්න මේ මේන් රෝල්ස් කරන ෆිල්ම් එකේ අපේ මාමා දුෂ්ටයනේ ඉතින් මාමා එයිද මගෙත් එක්ක මගුල් කතා කරන්න කමක් නැහැ කෙල්ලේ මට එනම් සිද්ධ වෙන්නේ කාත් කවුරුවත් නැති අන්ත අසරණ තනිකඩෙක් විදියට මැරලා යන්න තමයි අනේ සුසන්ත එහෙම කොහමද ඔයා කොහොම හරි මාමාව කැමති කරවගෙන අපේ ගෙදර හිට අනිද්දම එන්න ඊට පස්සේ තින් නැකත් නියම කරගෙන කසාදිට දින දාගෙන ඒ වැඩ පිළිවෙලක් වෙනකන් මට ආයෙත් ඔයාව මුණගැහෙන්න බැරි වෙයි